ඉල්ලීම්ගේ පයක් මුල් කරගෙන කණජිතෙල් සංස්ථා සේවකයන් පසුගේ 24 වනදා මධ්‍යම රාත්‍රියේ වැඩවර්ජනයක් ආරම්භ කළා. මේ නිසා දිවයිනේ බොහෝ ඉන්ධන හල්වල තෙල් නොමැතිවීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත් වුණා. කිම තේරුමක් මේ මිනිස්සු කරන වැඩවල අනාතයන් හයරද්දුවන් ජීවත් වෙන්නේ. මේවට ඉඩ දෙන්න නරකයි. ආණ්ඩුව ක්‍යාමාර්ග ගන්න ඕනේ. අපි වගේ දුප්පත් මිනිස්සුන්ව බඩට පාර ගන්න. ආමිකෙන් දාලා හරි පොලිසියෙන් දාලා හරි ක්‍යාමාර්ග අරගෙන මේවා එදා වෙලා හම්බ කරන් ගන්න අපිට සලස්සන්න ඕනේ. පාවෙනවා මේ වගේ දේවල් කරනකොට. මහජනේ අමාරු වැටෙනවා මේ වැඩවලි. දැන් මේකේ තෙල් නැහැ. මම හයර එකක් දුවන්න දෙන්නේ නැහැ. ළමෙන්ට කන දෙන්න විදියකුත් නැහැ. අයි මේ මේකෙන් එපා හම්බ කරන්නේ. යාපාලනයත් එක්ක මේගොල්ලෝ විහිළු කරනවා. අනවශ්‍ය ස්ට්‍රයික් වැඩි. ගෙදර බත් කනවා වගේ පුදු වෙලා ස්ට්‍රයික් එකකට. අස්සල් වලට යන්න විදියක් නැහැ. ළමුගේ පෞද්ගලික වැඩ කරගන්න විදියක් නැහැ. මම මේ මිනිස්සුන්ට හැමදාම රැයට කියනවා ස්ට්‍රයික්. දොස්තරු ස්ට්‍රයික්, තෙල් ස්ට්‍රයික්, ඔක්කොම ස්ට්‍රයික්. මිනිසුන්ට මොන වුණත් කමන්නේ නැහැ. ඒගොල්ලන්ගේ සාර්ථක වුණා නම් ඇති. මිනිසුන්ට එහෙම ගැහුවත් කමන්නේ. මේ අතර මහජන පීඩාව සලකා අත්‍යවශ්‍ය මහජන සේවා පනතට අනුව කණිජ තෙල් ගබඩා කිරීම ප්‍රවාහනය සහ නිකුත් කිරීම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරුණා. ඊට අනුකූලව සේවයට වාර්තා නොකරන පිරිස් සේවය හැර ගියාසේ සලකන බවයි රජය පෙන්වා දුන්නේ. යුද හමුදාව පැවසුවේ ශ්‍රී ලංකා පොලිසිය ඉල්ලීමකට අනුව ඊයේ රාත්‍රියේ සිට අඩාල වී තිබූ තෙල් බෙදාහැරීමේ කටයුතු සඳහා සහාය වීමට හමුදාව යොදා ඇති බවයි. ඒ අනුව මුතුරාජ වෙල තෙල් ගබඩා සංකීර්ණය හා කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ තෙල් බෙදා හැරීමේ කාර්යයේ නිරත සේවකයන්ට සහාය වීමට හා ආරක්ෂාව ලබා දීමට යුද හමුදාව යෙදවූ බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතා පැවසුවා. යුද හමුදාවේ මැදිහත් වීමෙන් අද දහවල් වන විට කොළොන්නාව තෙල් පිරිපහදු මධ්‍යස්ථානයෙන් ඉන්ධන බෙදා හැරීම ආරම්භ කළා. තෙල් සංස්ථා සේවකයන් කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ කටයුතු පවත්වාගෙන යාමට යුද හමුදාවට බාධා කළා. ඉතිහාසයේ පළවෙනි වතාවට වැඩවර්ධනයක් කරනකොට බවුසර් ගණනාවක බ්‍රේක් පෑඩ් ගලවලා, හෝස් ගලවලා, බැටරි ගලවලා, වොෂර් ටික ඔක්කොම ගලවලා, ටයර් පෙච්චරලා, ඒ තියෙද්දි අපි කරන්නේ කුතුරාදිල මේන ඔටෝමේෂන් එක මිලියන ගණක් විතර ඔටෝමේෂන් සම්පූර්ණ අවුට් කරලා කොළොන්නාව තෙල් නිකුත් කිරීමේ කටයුතු මේනකොට බවුසර් 37 පිට කර පෙට්‍රල් ඩීසල් දෙකම ඒ වගේම ගුවන් යාන ඉන්ධන පිට කරනවා. ලොරි ටික සකසා කර ගන්න සේවකයෝයි හමුදාවේ සහෝදරවරු දැඩි කැපවීමක් කරා. අද ඒකාබද්ධ නටනයි කියනවා හමුදාට පොලිසියට ලේ දුන්නේ ඒගොල්ලලු. හැබැයි ලේ දුන්නේ ඉන්න මේකට ඉන්න එන්න එපාලු. හැබැයි හමුදාවේ පොලිසිය එකතුලා තමයි ත්‍රිවිධ ජීවිත පරිත්‍යාග කරලා රට බේරාගත්. මේ ඔවුන් දෙන්නේ රටේ මිනිස්සුන්ගේ අයිතිය තහවුරු කරන්න. මහින්දක කාලේ කොලයක් බෙදන්න ඉඩ දුන්නේ නැහැ. හැබැයි අද අපි එක වෘත්තීය සම්ප්‍රකාරයකට ප්‍රහාරයක් එල්ල කරන්නේ නැතුව මේ වැඩ ටික කරන්නේ දැඩි කැපවීමෙන්. අපි රජයට කියනවා මේ නාඩගම නටන්න ඉඩ දෙන්න එපා, අඩිය පස්සට තියන්න එපා, තිප්පටි ඉස්සර කරලා මේ මර්ධනයේ ජනතා බලවේගයෙන් අපි නැති කිරීමට කටයුතු කරනවා. ඒකින්ද සේවකයන් පීඩනයට රට පීඩනය පත් කරන ඉඩ දෙන්නේ නැහැ. කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ කටයුතු සඳහා පැමිණෙන සේවකයන්ට කණිජ තෙල් වෘත්තීය සමිතිය කමුතුවේ පිරිස් බාධා කරන ආකාරය දක්නට ලැබුණා. මේ අතර ගුවන් යානා සඳහා තෙල් රැගෙන යාමට පැමිණි දුම්රියකටද වර්ජනීය නිරත පිරිස බාධා කළේ මෙලෙසයි. පොලිසිය මැදිහත් වීමෙන් තෙල් රැගත් දුම්රිය පිටත් කර හැරුණා. ඉන් අනතුරුවද වර්ජිනේ නිරත පිරිස් කඩා කපල්කාරී ලෙස හැසිරීමට උත්සාහ කළ අවස්ථාවේ ප්‍රදේශවාසීන්ගෙන් ඔවුන්ට දැඩි විරෝධයක් එල්ල වුණා. කඩාකප්පල්කාරී ලෙස හැසිරුණු වර්ජනීය නිරත සේවකයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා. එම අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. අත්අඩංගුවටගත් පිරිස අතර වෘත්තීය සමිති නියෝජනය කළ පිරිසක්ද සිටි බවයි වාර්තා වන්නේ. ඒ
පාසලේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට තෙල්තොග ලැබී තිබුණු බව අප වාර්තාකරුවන් පවසනවා. ඒත් ඇතැම් ප්‍රදේශවල ජනතාව තවමත් පීඩාවට පත්ව සිටිනවා. මේ ඔවුන් වැඩවර්ජනය පිළිබඳව දැක්වූ අදහස් කිහිපයක්. යුදාවදාව කරන එක ලොකු සේවයක්. ප්‍රජාතන්ත්‍රවාද කරපු දේ හරියටම හරි. මොකද නැත්නම් එකට වැඩ කරන්න බැරි නේ යන්න. මිනිසු ගැන හිතලා එහෙම කරපු එක ලොකු දෙයක්. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨයි එහෙම වැඩක් කරනවා නම් යුදාවදාව. මේක ඉල්ලීම් නෙමෙයි තියෙන්නේ. දේශපාලන කුමන්ත්‍රණය. ඔව් යුදාවදාව කරනවා නම් ලොකු දෙයක් මේ මහ ජනතාවට මේ අපහසුතාවයෙන් මෙවෙන්නේ. පණ්ඩුවට කොන්දපන්නේ නැහැ කියලා මෙච්චර දවසක් මෙච්චර කාලයක් මිනිසු කිව්වා. ආණ්ඩුවර කෙලින් තීරණයක් ගන්න බෑ කියලා ඒ කියපු අය අද නිහඬව ඉන්න ඕනේ. මේ ගත්ත තීරණේ ආණ්ඩුව මේක දාලා මේ කරපු දේ ලොකු දෙයක්. ඉදිරියටත් මේ වර්ජන රැල්ල නැති කරන්න මේ දේම කරන්න ඕනේ. මේ අතර වැඩ වර්ජනය සම්බන්ධයෙන් වරාය වෘත්තීය සමිති නියෝජිතයන්ද අදහස් පළ කළා. හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ඉතාමත් සුබවාදී යෝජනාවක් ඇවිල්ලා තිනවා ඊයේ පෙරේදා කැබිනට් මණ්ඩලය අස්සම් කරපු ගිවිසුමත් එක. ඒ ගිවිසුම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වැඩබිමේ ඉන්න බුද්ධිමතුන් වෘත්තීය වේදීන් වෘත්තීය සමිති ව්‍යාපාරය බොහොම සුබ දායි වැඩපිළිවෙලක් විදියට දකින වේලාවක වෙනත් ආයතනයක වෘත්තීය සමිති ව්‍යාපාරයක් විසින් මේ ආයතනයේ දේපළ සම්බන්ධයෙන් රටේ සමස්ත මහජනතාව අපහසුතාවයට පත්මර කරමින් පීඩණයට පත් කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් අරගෙන තිනවා. ඒක වරාය වැඩබිමට නම් කිසිසේත්ම අපි එන්න දෙන්නේ නැහැ. අපි කාර්මික සාමයේ වරාය අධිකාරිය භූමිය තුල පවත්වාගෙන යනවා පෙරදාටත් වඩා. අපි සේවකයන්ගේ රැකියාව පිළිබඳ පොඩි අවිනිශ්චිත සත්‍යක හිටියා. නමුත් මහින්ද සමරසිංහ එමත්තුමා වරාය අධිකාරියේ අමාත්‍යංශය බාරගෙන ආවට පස්සේ අපිට ලොකු විශ්වාසයක් තියෙනවා එතුමා අපි වෙනුවෙන් පෙනී සිටිනවා කියලා. මොකද දැන් එතුමා පැහැදිලිව ප්‍රකාශ කරලා දෙනවා කිසිම හේතුවකින් මේක පුද්ගලික අංශයකට පවරන්නේ නැහැ කියලා. කිසිම මේවකට නැති මේ වෘත්තීය සමිති ප්‍රචාරයක් කරන් යනවා මේක මේ හරම කරනවා මෙහෙම කරනවා කියලා. එහෙම කිසිම දෙයක් නැහැ. වරාය සේවකෝ කිසිම කඩක් කප්පල් ක්‍රියාවකට යොමු වෙන්නේත් නැහැ. කිසිම වැඩ වර්ජනයක් සිදු වෙන්නේ නැහැ කියලා මට වරාය සේවකෙක් වශයෙන් මේ වෙලාවේ ප්‍රකාශ කරන්න පුළුවන්. අපිට එහෙම වැඩ වර්ජනයකට යන්න අවස්ථාවක් නැහැ. අපි එහෙම දෙයකට සහභාගී වෙන්නේත් නැහැ. මීට ඉස්සෙල්ලත් ඔය වගේ දේවල් වලට මේක එක සමිති සෙට් වෙලා මේ වැඩ වර්ජන කරන්න කියලා මිනිසුන් මග දාලා ගිහින් තිනවා. ඒ නිසා අපි කිසිම දෙයකට සම්බන්ධ අපිට මේ අලුතෙන් ඉන්න ඇමතිතුමා ඇවිල්ලා අපිට ලස්සන වැඩ පිළිවෙලක් ගෙනත් දීලා තියෙනවා. ඒක මේ කිසිම වැඩ වර්ජනයකට මුලින් අපිට සහභාගී වෙන්න අවස්ථාවක් නැහැ.